අද ඔබට අපි මේ කියන්න යන්නේ හිත නිවයි කියලා විශ්වාස කළ වැඩසටහනක් රටක් අඩවන තැනට පත්කල දුකට පත් කල පහුගේ වෙසක් පෝයි දාවශය සිද්ධ කළ වැඩසටහන පිළිබඳව තමයි මේ කියන්න හදන්නේ. විඩියෝට යන් කලින් දැවයි ස්වත්‍යවූ අපගේ YouTube චරලය සබස්කයි් කරලා බෙල් එකනෙ එක එක් කල්ලා තියාගන්න එන් අපයම් විඩියෝට හැමදේම අතඇරලා මහනකමට යනව කියන්නේ ඉතාමත් අසීරු දෙයක්. අම්ම තාත්තා සහෝදර සහෝදරියු නෑදෑයු යාලූ සියලු හිතවත්කම් නෑදෑකම් අතෑරලා ශාසනයට ඇතුළු වෙන්නේ හිත එක් තැන් කරගෙන සියල්ල අහවබෝධ කරගන්න නේද. ඇත්තම කිවොත් මේ සංසාර්දුක ඉවර කරලන්න. ඔයාලා අපි කවුරුද දන්න වැඩසටහනක් තමයි සිහිනයකි රෑ වැඩසටහන ජාතිකර ූපවාහිනේ. ගෙවුණු වෙසක් පොහොදා රාත්‍රියයේ ඒ වැඩසරහනට වැඩම කලා පුංචි මෙහෙෙනින් වහන්සේලා. මෙහනිින් වහන්සලා කිව්වට ගොඩාක් පුංචිම අය. ඉතින් උන්වහන්සලා වැඩම කරවලා මේ වැඩසටහනේ වැඩිපුර කතා කරේ. ඔයාගේ අම්මාමතක් වෙනවද, තාතාමතක් වෙනවද, චොකලට් කන්න ආසද, සෙල්ලම් කරන්න ආසද මහනවුනේ නැත්තං සතුටින් ඉන්නවද අපපච්චි දැක්කම දුකද, කවද්ද අන්තිමට අම්මව දැක්කේ. අපපච්චිව දැක්කේ යන ප්‍රශ්න. හන්මින් කවදාවත් මහලන දැයියම අප පියෝදාලගී කිය. ඕනම පුංචි දරුවෙකුට අම්ම තාත්ත අහිමි කෙනෙකුට වනත් අම්මාතාත්තා ගැන කතා කරනකොට ඇතිවෙන්නේ ඇත්තටම දුකක්. මොකද දෙමවුපියන්ගේ ලැබෙනහි ආදරයට මේලෝකයේ මනුස්සයන් විතරක් නොව සතාසිවපාවා පවා බොහෝ කැමති ආදරයට කැමති. ඉතින් අර පුංචිහණින් වහන්සේලාගෙන් දිගරිින් දිගටම අරවගේ ප්‍රශ්න කරනකොට ඒ පුංචි මෙහණින් වහන්සේලා අඩන්න ගත්තා ඇත්තටම කිව්වොත් මේ වැටස් ප්‍රහනය කළේ උන්වහන්සේලා අඩන්න තැනට පත් කළ එක. විටෙන් විට මෝපිය ගුණ වර්ණනාගිත ගායනා කරලා උන්වහන්සේලා අපහවස්ථයට පත්කරා. ඒ සංවේදී වෙන ඒ අඩන ෆ්‍රේම්ස් පාවිච්චි කරලා පෝග්‍රෑම්මගේ රේටිංක්ස් වැඩි කරගන්නද ඒ උත්සාහය ඇත්තනම අපිට හිෙතුනේ හෙමයි. පැවිදි වනත් නැතත් අපි කවුරුත් මිනිස්සු ඉමෝෂනල්ස් හැමෝටම තියෙනවා. එක පුංචි මෙහෙණින් වහන්සේ කෙනෙක් කියනවා අපිට මෙහෙම ඉන්න නැතුව අම්ම එකත් ඉන්න තිබුණ නං කියලා ඔබට මට ගන්න බැරි මේ පැවිදි බව මේ ජීවිතයේ අමාරුවෙන් ගත්ත උන්වහන්සේලාගේ ඒ ටර්න් එක පුංචි වනත් ඒ ජීවිත තුළගත් ඒ විශාල ජයග්‍රහණය පසුතවෙන තැනක් බවට පත්කරන්නේ ඇයි කියලා අපිට තේරෙනෙ නෑ. ඇයි ඒ පුංචෙහි තවස්සන්නේ. පැලු බැල්මට ඕනි කෙනකුට තේරෙනවා ඒ පෝග්්‍රෑම් එක ඒ කරපු දේවල් ලොක්කම වැරදිී කියලා. ඉතින් පුුණ්‍යවන්ත වෙසක් පොයක් වෙනි දවසක ඇත්තටම කරන්නතිවුණේ ඒ මෙහහිින් වහන්සේලාව අඩන දරට පත්කරන්නේ නැතුව. ඒ පුංචි මුණුවලට හිනාව ගේන දේවල් කර නම් මං හිතනොව මිට වැඩිය වටිනාකමක් ලැබේ කියලා.ඒ අයගේ ඒ පැවිදිගමන තවත් සාර්ථක වෙන් හිත් ශක්තිමත් වෙන දේවල්ඒමහින්වහන්සලක ලොකුූ ශක්තියක් වෙන්න තිබුණා. ඉතින් අවසානයක යන්න තියෙන්නේ කරපු වැඩේ ජාතිකරූපව අහහිනිිය මේ අවස්ථාවේ ඇත්තටම වැරදිී. රටකට වග කියන ජාතියකට වග කියන නාලිකාවක් වශයෙන් මින් ඉදිරියටවත් මෙවැනි වැටුසටහන් නොකර ඉන්න වනං. හොඳයි කියෙලයි අපේ ප්‍රාර්ථනය මෙැ ඩිය දිකට රණ ොයි වි්‍යව ප YouTubeු න් සබස්ට් කල බෙලගෙන ටි ්‍රතියගෙන අමතක කරන්නපා එන්නම් තවත් විඩියෝක හමවිමෝ ජයවේවා.